මට එපා වෙලා තියෙන මේ සජිත්ගේ ජන්ජනු කරපු මමලේ මට චී කියලා මේ කියලා තියෙන. මගේ හිත රිදෙනවා කියන මොකද අන්තිම අවස්ථාව මොකද කතා කරන්නේ කොච්චර අසනීප වුණත් ඉදිරියට එනවා. මං අසනීප වුණත් මගේ පණ කෙන්ද තියෙනකන් මං උස්ම ගන්නකන් මං එනවාම තමයි ඉදිරියට. ඒක දෙවියන් වහන්සේ මට දීපු වරම. මගේ හිතේ කහට නෑ. නමුත් මට හරියට හිත රිදෙනවා. මේ මට හරියටම හිත රිදෙන එකක් තමයි මං කවුරු හරි හරි ආදරෙන් මේවා කරලා ඉඳලා මේ වගේ වැඩ කරනකොට මට හරියට හිත රිදෙනවා. ඉතින් ඒ නිසා මේ සජිත්ත් අපි කතා කරමු නේ. සජිත්ට කතා කරලා සජිත් ෆෝන් එක ගන්නේ නෑනේ. සජිත්ලට දම්තලත් එක්ක කතා බහ කරන්න ස්ටේජ් නගින්න පුළුවන් සජිත්. එහෙම කරන්න ඉපා සජිත්. මොකද දන්නවද ඔය සල්ලි වලට රංගපාන මිනිස්සු වගේ නෙවෙයි අපිට ඔය කට්ටියකින් එක තුප්පුවක දෙයක් ලැබෙන්නේ නෑනේ. ඔය කට්ටිය මේ දවස්වල අසනීප වෙලා ඉන්න තත්ත්වයක් එක්ක අපි දැක්කා උද්ඝෝෂණ කීපයක ජීනාන්ට ඉදිරියෙන්ම වැස්සේ තෙමීගෙන අසනීප තත්ත්වයක් එක්ක ඉන්නවා. නමුත් දැන් අපිට ආරංචි වුණා ජීනාන්ටගේ මේ ඇහි තියෙන ඒ තත්ත්වෙත් එක්ක අසනීප තත්ත්වයේ ඉන්න අපි ජීනාන්ටගෙම කතා කළා මොකද තත්ත්වේ කියලා. ජීනාන්ටි කොහොමද ඉතින්? ඉන්නවානේ දැන් මේ දවස් 10ක් විතර වෙනවා අසනීප ගන්නනවා මට ඉන්න කියලා. ඉතින් ලොගින් ඉන්න බෑනේ. ඉතින් මං කැස්ස හැමදිසාව උණ තියාගෙනත් මම ගියා. මේ අරගෙන මම ගියා. ඔව්. ගිහිල්ලා ඉතින් ඒකට සහභාගී වෙලා ආවා. ඉතින් දැන් විශ්වාස ඉන්නක මේ ලෑස්ති වෙනකොට මගේ මේ දකුණු ඇහි ඔපරේෂන් එකට මේ ඒකට යන්නේ හිල් ක්‍රේජ් එකට මේ කොහෙද මේ මිටෙන්ට මේ වැල්ලවත්තට. වැල්ලවත්තට. ඔව්. දැන් තමයි ඉස්සෙල්ලා හැත් කරගත්තේ ඉතින් දැන් මේකටත් යන්නේ මම ඉතින්ට පුරුණසන්ට ගියාම ඉවරයි. ඉතින් ජීනාන්ට මේ දැන් මේ අසනීපත් එක්ක කොහොමද මේ උද්ඝෝෂණස්සේ වැස්සේ තෙමීගෙන දැන් මේ කඳුළු ගෑස් දානවා ඒත් එක්කම මේ දැන් අපිට ආරංචි මේ මයංගනෙත් යනවා කියලා. ඔව් ඔව් යනවා මම ඒකටත් ගිහිල්ලා එන්නුඩි මොකද ඊට දැන් 25 වෙනිදා ඔපරේෂන් එක කරාට පස්සේ ටික දවසක් නිහඬ වෙලා ඉන්න වෙනවා මට. ඔව් ඔව්. ඉතින් මේ ඒකයි මොකද මං සබ්ද නැතුව හිටියොත් ඒ කියන්නේ මට අසනීප තත්ත්වයක ඉඳන් මට එන්න බැරි ඉන්න තමයි මම මෙහෙම ඉන්නේ නැත්තම් මං යනවා. ඔව්. ඉතින් මේ ජීනාන්ටි අපි දැක්ක මේ කිසිම දැන් මේ මහියංගනේ කලින්ම මහියංගනේ වනිලැත්තු අමුවෙන්න ගිය ජීනාන්ටි තමයි. ඒක අපි කලින් අපි දැක්ක සෝෂල් මීඩියා හරහා. ඉතින් මේ ජීනාන්ටි දැන් මේ විදියට කිසිම අසනීප තත්ත්වයක් හිතන්නේ රටගෙන ඉතාගෙන මේ විදියට වැඩිරි પરම්පරාවේ යෙලින්ම ඒ කියන්නේ කොල්ලෙකුට කෙල්ලෙකුට අද අරගලය කරන කොල්ලෙකුට කෙල්ලෙකුට අනුශාසනාව කියන්නේ ධර්මයක් හරි දෙන්න. මේ විදිහට කරපන් කියලා මේව නොකරපන් කියලා කියන්නේ ඉන්නේ ජීනන්ට විතරයි. ඒ කියන්නේ වැඩිහිටි પરම්පරාව අපි දකින්නේ එහෙම. කවුද ආවේ නැද්ද බලන්න. රංජන්. ඔව් රංජන්. අයියෝ රංජන් ෆෝන් එකක් ගන්නෙ නෑ මෙයා. ෆෝන් එක. ඉතින් දැන් මේ රංජන් ඇතුලේ ඉන්නකොට රංජන් ගැන කතා කර කර සෝෂල් මීඩියා වල ওই නලුලිලියෝ නෙමෙයි ආවේ. නෑ. ඔය මේ ශෝභන මේ කලාකාරයෝ කියන පිරිසක් නෙමෙයි ආවේ. නමුත් ඒකට ආව කීප දෙනෙක් ඉන්නවා. නමුත් රංජන් තාම ජීනන්ට බලන්න ආවේ නැහැ. බලන්න ආවෙත් නැහැ. අඩු ගානේ මේ කෝල් එකක් හරි වෙන්නේ නැහැ. යත් එකයි. සජිතුත් එකයි. එහෙම නෙවෙන්නේ මනුස්සකමක් කියලා මනුස්සීගාව තියෙන්න ඕනේ නේ. මනුස්සකමක් කියලා. හරි. එවුනාට අපි දැක්ක ජීනන්ට අන්තිම මේ රංජන් රාමනායක එළියට එන අවස්ථාවේ පවා ජීනන්ට පැය ගානක් බඩගින්නේ උදේ 8යි කාලේ ඉඳලා බඩගින්නේ රංජන් එනකම් බලාගෙන හිටියා. ඒ විදිහට මිනිස්සුන්ව දැනුවත් කරා රංජන් ගැන මිනිස්සුන්ට කිව්වා සෝෂල් මීඩියාර. සජිත් මොකද ෆෝන් එක ආන්සර් නැද්ද? සජිත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. එක මේ දවසයි නෝ කෝල් කරලා සජිත්ට දම්චා ගැන කිව්වේ. ඊට පස්සේ ගන්නෙම නැහැ ෆෝන් එක. ෆෝන් එක ආන්සර් කරන එකම කෙනා තමයි කිස්සත් නායක. වෙන කොච්චර නැති වෙච්ච වෙලාවක හරි මිස් කෝල් එකක් නම් යක් මට කෝල් කරන රෑ 12ට හරි. නෑ දැන් අපි තාවට පස්සේ සජිත් වෙනස් වෙලා හදන්නේ. කවුද දන්නේ යන්නේ මං නම් දැන් මට එකක්ෙන්ම වැඩ කරපු මිනිස්සු. හරි මං මොකද සල්ලි මිල මුදල් බලාපොරොත්තු වැඩ කරේ නෑ. ඒකේ ඉන්න මේ අරගලයට යන්නේ මගේ තියෙන තුප්පු දෙක මට යන්න පුළුවන් දුර යන්නේ මම බැගින්ම කෝච්චි යන්නේ ඉතුරු ටික පයින් යන්නේ ඔහොමනේ යන්නේ මගේ මම යතේ තියෙන තුප්පු දෙක ඇටියට තමයි මං ජීවත් වෙන්නේ. ඒකින්ද මේ මට ඒ වුණාට මිනිස්සු කියන්නේ සාමාන්‍යයෙන්
ජීන්නාන්ටි මේ කරන දෙවලටියට අපි කළගුණ දැක්කිය යුතුයි. ඒක මිනිස්සු පස්සේ ගිහිල්ලා ඒක මේ ලබා ගන්න ඕන. නමුත් ඒ මිනිස්සුන්ට මනුස්සකමක් තියෙන ති රංජන රාමනායක මේ වීඩියෝ එක බලන් ඉන්නවනම් කවර රංජන්ගේ කෙනෙක් මේක බලන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද ජීනාන්ටි දැන් මේ අවස්ථාවේ අසනීප තත්ත්වයේ ඉන්නේ. ජීනාන්ටිව බලන්න එමු. අපි ජීනාන්ටික නම්බර් එක ඕනනම් මේ වීඩියෝ එකේ ඩිස්ප්ලේ කරන්න ජීනාන්ටි කැමති නම්. ඉතින් වැඩිදුර නෙමෙයි ජීනාන්ටි ඉන්නේ නේ. එදේර මුල්ලේ ඉන්නේ. මං ඉන්නේ එදේර මුල්ලේ. යා ඉන්නේ මාදි වල මේ කොහෙද මහර පැත්තෙන් එන්න පුළුවන් ළඟයි. ඉතින් ළඟ ඉන්න. ඉතින් ඒ නිසා මේ සජිත්ත් අපි කතා කරමු නේ. සජිත්ට කතා කරලා සජිත් ෆෝන් එක ගන්නේ නෑනේ. සජිත්ලට දම්තලත් එක්ක කතා බහ කරන්න ස්ටේජ් නගින්න පුළුවන් සජිත්. එහෙම කරන්න ඉපා සජිත්. මොකද දන්නවද ඔය සල්ලි වලට රඟපාන මිනිස්සු වගේ නෙවෙයි අපිට ඔය කට්ටියකින් එක තුප්පුවක දෙයක් ලැබෙන්නේ නෑනේ. ඔය කට්ටිය අපි කතා කරොත් ඔය කට්ටියට ඡන්දයක් තමයි වැඩි වෙන්නේ. ඡන්දයක්. අන්න ඒක මොකද? ඔය කියන්නේ මේම දෙයක් තියෙනවා. ඔය නළු නිලියෝ සහ නිකන් අර මේ ගායිකාව කලාකරුවන් කියන කීප දෙනෙක් නිකන් නැටුවට දැඟලුවට එයාය නිකන් මේ සෝඩා බෝතලේ වගේ තමයි. නමුත් එදා ඉඳලා අද වෙනකොට ජීනාන්ටිත් එක්ක ඉන්න තරුණ පරම්පරාව විතරක් නෙමෙයි ජීනාන්ටිත් එක්ක ලංකාවේ පුරා ඉන්න මිනිස්සු ගැන කතා කරොත් ජීනාන්ටිට පණුණක් දෙන්න මිනිස්සු ඉන්නවා. නමුත් නැති අය ගැන කතා කරනවා නෙමෙයි ඇති අය ගැන කතා කරොත් මිනිස්සු ජීනාන්ටිගේ ෆෝන් එක හැම වෙලෙම බිසි. ගොඩාක් දුර ඉඳලා මිනිස්සු ජීනාන්ටිට කතා කරනවා. ජීනාන්ටිට ආදරේ. ජීනාන්ටිගේ වීඩියෝස් අපි දැකලා තියෙන කමෙන්ට්ස් ඒ ආදරණීය දේශීය මාතාව කියලා තමයි මිනිස්සු කතා කරන්නේ. ඒ නිසා කලගෙන දක්වමු. විශේෂයෙන් මේ වීඩියෝ එක අපි රංජන්ට ආමන්ත්‍රණය කරනවා. රංජන් රාමනායක ඔබ මේ වීඩියෝ එක බලන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ජීනාන්ටි බලන්න එන්න මේ අසනීප අවස්ථාවේදී. ඒ නිසා මේ වීඩියෝ එක බලලා ජීනාන්ටිට ආදරය කරන හැමෝටම කියන්නේ ජීනාන්ටි වෙනුවෙන් අපි ඉදිරිපත් වෙමු. මේ වගේ වැඩිහිටි පරම්පරාව තමයි අපේ ශක්තිය. ඉදිරියට යන්න ජීනාන්ටි අන්තිම අවස්ථාව මොකද කතා කරන්නේ? කොච්චර අසනීප වුණත් ඉදිරියට එනවා. මං අසනීප වුණත් මගේ පණ කෙන්ද තියෙනකම් මං උස්ම ගන්නකම් මං එනවාම තමයි ඉදිරියට. ඒක දෙවියන් වහන්සේ මට දීපු වරම. මගේ හිතේ කහට නැහැ. නමුත් මට හරියට හිත රිදෙනවා. මේ මට හරියටම හිත රිදෙන එකක් තමයි මං කවුරු හරි හරි ආදරෙන් මේවා කරලා ඉඳලා මේ වගේ වැඩ කරනකොට මට හරියට හිත රිදෙනවා. මට වාවන්නේ නැහැ. මං කෝල් කර කරත් කියනවා ඇවිල්ලා මේ මගේ ලෙඩ ගැන නෙවෙයි මං කිව්වේ මං ඇවිල්ලා ටිකක් ඇවිල්ලා මේ වැස්ස බලලා යන්න රංජන් කියලා එක්කෙනෙක්වත් නැහැ. ඔය කට්ටිය ඔය හැම තැනම හතර දිග් භාගයේ යන මියුසිකල් ෂෝස් වලට අර ෂෝස් වලට මේ ෂෝස් වලට ටිකක් ඇවිල්ලා මාව බලලා කොහොමද ජීනන්ට කියලා මට එච්චරයි මං අහන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. මේක බලන කෙනෙක් අපි ජීනන්ටි වෙනුවෙන් අපි දන්නවා වැඩිහිටි පරම්පරාවේ කී දෙනෙක්ද අද මේ රට වෙනුවෙන් ඉදිරියට එන්නේ. ඒ නිසා ජීනාන්ටිට නිරෝගී ඒ නිසා ජීනාන්ටි වෙනුවෙන් අපි නිරෝගී ශක්තිය ප්‍රාර්ථනා කරන ගමන් ජීනාන්ටි වෙනුවෙන් අපි මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරමු. ජීනාන්ටි අන්තිම අවස්ථාව කියන්නේ කතා කරලා දැන් ඊතානිද්ද ඉදිරිය ජීනාන්ටි ඉන්නවා. ඔව් ඔව් මම ඉන්නවා. මේ කියන්නේ මම හිත නැහැ. ඔව් හිත නැහැ. මොකද දන්නවද හිත මම මයියංග නීට යනවා. හිත නැහැ මම. ඔව් මේ එකට යන්න ඕනේ. මොකද ඒකට මම ගෙලිනවා මයියංගනෙට. මේ ඊට පස්සේ මම ගෙදර ඉන්නවා. මොකද දන්නවද දවස්යි දෙකයි තුනයි ඉන්නේ. මොකද 25 වෙනිදානේ මගේ ඇහි ඔපරේෂන් එක. ඔව් 25 වෙනිදා මම ඇහි ඔපරේෂන් එක.